අපි බලමු Java වල file handling කියන part එක බලමු දැන්. අපි දන්නවා program එකක් ක්‍රියාත්මක කරනකොට program එක ඇතුළෙන් නෙමේ data අපිට program එකෙන් එළියෙන් ගන්න. Database එකකින් වෙන්න පුළුවන්, external file එකකින් වෙන්න පුළුවන්, external device එකකින් වෙන්න පුළුවන්, input output device එකකින් වෙන්න පුළුවන්. ඉතින් අපිට program එක ඇතුළට ඒ data ගන්න වෙනවා. ඒ වගේම program එක ඇතුළේ data එළියට output කරන්නත් සිද්ධ වෙනවා. ඉතින් output Java output stream එකේ Java IO package එක කියලා කියනවා. Input and output package එකක් තියෙනවා. ඉතින් අපිට ඒකේ අවස්ථාව පහසුකම සපේනවා මේ file එකක computer file එකේ තියෙන data ගන්නත් ඒ file එකේ data දියන්නත් අවශ්‍ය කරන පහසුකම් සපේනවා. මම එතකොට මෙතන අලුත් main method එකක් ගන්න main method එකක් තියෙන file එකක් ගන්නවා file 1 කියලා ගන්න. ඉතින් මේකේ main method එකක් ඔන්න තියෙනවා. මම comments ටික remove කරන්නම්. අපි බලමු කොහොමද Java වල file එකක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි අපි ඉස්සෙල්ලා file object එකක් මම හදා ගන්නවා f කියලා. Right equal new file කියලා මට දෙන්න පුළුවන් මෙහෙම. එතකොට බලන්න file එකේ path එක මම මෙතන දෙන්න ඕන. එතකොට ඔයාලා දැක්කද මෙතන import වුණා. Import කරගෙන ඉන්නත් පුළුවන් අපිට. මෙතන දැන් file එකක් package එක import වෙලා තියෙන මොකද්ද Java IO කියන package එකකින් file කියන කොටස import වෙලා තියෙනවා. මට ඕන මුළු IO package එකම import කරනවා නම් මෙහෙම Java IO all කියලා දෙන්න පුළුවන්. ඒතර සම්පූර්ණ Java input output package එකම input වෙනවා. මට ඕන නම් file කොටස විතර නම් file වලට අදාළ operations ටික විතර නම් මම import කරගන්නේ dot file කියලා දෙන්න පුළුවන්. එතකොට දැන් ඔන්න f කියන්නේ ෆයිල් ඔබ්ජෙක්ට් එකක්. මම මෙතන path එකක් දෙන්න ඕනේ. ෆයිල් එකකට path එකක් දෙන්න ඕනේ. මම මෙහෙම කරනවා. දැන් මම මේ ඉන්න තැන ඉඳන් එහෙම නැත්නම් මම දෙන්නම් path එකක් මට හදා ගන්න පුළුවන්. මම මෙතන my documents වල හදා ගන්නම් folder එකක් bit file කියලා. මට මේකේ පුළුවන් මේ පාත් එක අරගන්න. හරි මම මේ පාත් එක අරන් මෙතෙන්ට දෙනවා. ඔය විදිහට පාත් එක මම මෙතෙන්ට දෙනවා. මට ඕන නම් මෙතන post slash use කරන්න පුළුවන්. හරි මම මේක නිකන් run කරලා බලන්න. ගැටලුවක් නැහැ. මේ ෆයිල් වගේ ඔපරේෂන් එකක් කරනකොට මේ වගේ try catch block එක තියාගන්න පුළුවන් නම් මේක හුඟක් හොඳයි. මම මේ try කියන try කියන block එකේ මේක දාන්නම්. catch IO exceptions catch කරග catch කරගන්න ඕනේ. හරි අපි ඒක අවශ්‍ය වෙද්දී ගමු. හරි මම දැනට අයින් කරන්න. මම රන් කළා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ඔයාලට ඉගෙන ගන්න තියෙන මෙතන ෆයිල් සම්බන්ධ පොඩි මෙතඩ්ස් කීපයක් තියෙනවා. මේ මෙතඩ්ස් මොනවද කියලා පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙනවා. මම මේ මෙතඩ්ස් ටික ඔයාලට දෙන්නයි ඉක්මනට. මේ ෆයිල් එකේ නමක් නැමෙ තාම ෆයිල් යන මේ පාත් එකක් දුන්නේ. ඉතින් මට පුළුවන් ෆයිල් නේම් එක ගන්න පුළුවන්. හරි. ෆයිල් නේම් එක ගන්න පුළුවන්. කොහොමද ගන්නේ? get name ඔන්න මේ මෙතන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අපි බලමු ෆයිල් නේම් එක අරගෙන. ෆයිල් නේම් එක bit file කියලා තියෙනවා. ඇත්තට මේක folder එකක්. ෆයිල් නේම් එක නෙමෙයි. හරි folder එකක්. හරි බලමු අපි ඉස්සරහට ඒක ගැන මම කියා දෙන්න. හරි. මම ඊළඟට ගන්නවා මේ path එක. get මේ තමයි මතක තියාගන්න ඕන වල. මේක method මොනවද? get path මෙන්න path එක ගත්තා මේ. මට මෙතන ෆයිල් නේම් එකක් දෙන්න පුළුවන්. හරි ෆයිල් නේම් එකක් දෙන්න පුළුවන් abc.txt කියලා. දැන් ඔන්න ෆයිල් නේම් එක හරියට ආවා. කලින් ආවේ ඩිරෙක්ටරියක් අත්තන ෆෝල්ඩර් පාත් එක. ඉතින් මට මේක මම තාම මෙතන කීපයක් කොහොම වලට කියාගෙන යන්නම්. ෆයිල් මේක පාත් එක ඔතන තියෙන්නේ. මම ඊළඟට ගන්නවා අැතන මේ ෆයිල් එක තියෙනවද exists කියලා ගන්න. ඇත්තට මේ ෆයිල් එක තියෙනවල් දැන් මේ වෙද්දි.
මෙතන එනවා exists කියලා අහන්න පුළුවන්. රන් කරලා බලමු. මේ false. ඇත්තට මෙහෙම ෆයිල් එකක් නැහැ. මොකද බලන්න මගේ bit bit file කියන මේ folder ඇතුලේ එහෙම ෆයිල් එකක් නැහැ. Right? එතකොට ඒ නිසා ඒක false ආවා. ඊළඟට මට පුළුවන් get parent. මේ මේ ෆයිල් path එකේ up one level එක මොනවද? Get parent අහන්න පුළුවන් මට. මේ එතන එනවා මෙන්න ෆයිල් මේ parent folder එක දක්වා ආවා. එතන මේක මෙන්න මෙතන තමයි ආවේ මේ parent up one level එක පෙන්වනවා. ෆයිල් එක ෆයිල් එකකින් ෆයිල් එක තියෙන්නේ කොයි folder එකද කියලා පෙන්වනවා. එතකොට ඒ parent කියන එක. හරි. ඊට පස්සේ මට path එක ගත්තා, parent ගත්තා. හරි. ඒ ටික ගත්තා නේද? හරි. ඊට පස්සේ මට බලන්න පුළුවන් මේ ෆයිල් එක readable එකක්ද writeable එකක්ද කියලා බලන්න පුළුවන්. මේක ෆයිල් එක අලුත් දෙයක් ලියන්න පුළුවන්ද? මේක read කරන්න පුළුවන්. හරි. Can read. Can write. මෙතන අපිට පුළුවන් ආන්න can read කියලා අහන්න පුළුවන්. හරි. මෙතන දෙයක් තියෙනවා can read කියලා. හරි. ඊට පස්සේ මෙතන දෙයක් තියෙනවා can write කියලා. මේ අපි බලමු can read write කොහොමද එන්නේ කියලා. Read කරන්නත් බෑ තාම, write කරන්නත් බෑ. මොකද ඇත්තටම මේ ෆයිල් එක exists නැහැ. මේ ෆයිල් එක මෙහෙම එකක් ඇත්තටම නැති නිසා. හරි. ඊට පස්සේ මේ ෆයිල් එකේ path එක ගැන මම අහනවා. හරි. මේ ෆයිල් path එක මම මෙතනට ගන්නම්. Path absolute එකක්ද? Absolute. මම දන්නවා absolute path එකයි relative path එකයි. හරි. මම ඒක අහනවා මේක is absolute. මේක absolute path එකක්ද? මේක absolute path එකක්. ඔව්. මේක absolute path එකක්. relative path එකක් නෙමෙයි. ඔයාලා දන්නවා HTML කරනකොට මම කියලා දුන්නා relative path එක සහ absolute path එක ගැන. එතකොට ඒ ගැන බලන්න. හරි. ඊට පස්සේ අවසානයේ මේක modify කළේ කොයි වෙලාවෙද? අපි ගමු තව method එකක් අපිට ගන්න පුළුවන්. last modify right ඔන්න බලන්න last modified date එකක් 0 මොකද මේක තාම එහෙම ෆයිල් එකක් නැති නිසා හරි ඊට පස්සේ මට අහන්න පුළුවන් ගන්න පුළුවන් මේ මේක ෆයිල් එකක්ද ඩිරෙක්ටරි එකක්ද ඇත්තටම is file is directory මම බලනවා මේක ගන්න is file is directory ඒත් එක්කම මම දන්නවා file folder hide කරන්න හිම් කරන්න පුළුවන් මම ගන්නවා මේක is hidden මේක හෙඩ් ෆයිල් එකක්ද ෆෝල්ඩර් එකක්ද is hidden බලමු මෙයාට මොනවද අපිට අවුට් වෙන්නේ කියලා is file false is directory false is hidden false එකක්වත් හරියට එන්නේ නැහැ මොකද ඒකට හේතුව තාම මෙහෙම ෆයිල් එකක් නැති නිසා අපි ලඟ මේ ෆයිල් එක දැනට exists නැහැ already exists ද කියවෝ නැහැ දැනට ඇත්තටම මේ නිකන් ඇදුවට ෆයිල් එකක් මෙහෙම එකක් නැහැ මේ ෆෝල්ඩර් ඇතුලේ නැහැ ෆයිල් ඉතින් මට පුළුවන් මේ ෆයිල් එක හැදෙන්න ක්‍රියේට් වෙන්න දෙන්න පුළුවන් ඕන රයිට් ඒක මම තව චුට්ටක් ඉදිරිදි කරන්න හරි ඔය ටික තමයි ඉතින් ඔයාලට අවශ්‍ය වෙන්නේ හරි අපි මේ ෆයිල් එක දැන් හදමු හරි මට පුළුවන් මෙතන f.create file කියලා දෙන්න පුළුවන් හරි මේ ෆයිල් එක ක්‍රියේට් වෙන්න දෙනකොට errors එන්න පුළුවන් ප්‍රශ්න එන්න පුළුවන් අපේ ෆෝල්ඩර් එකේ හදන්න permissions තියෙන පුළුවන් නැති වෙන්න පුළුවන් ඒ නිසා අපි මෙතන exception එක catch කරන්න ඕන try catch block එක මම මෙතන click කරලා add කරගන්නවා try catch surround block with try catch කියලා දෙන්න එතකොට දැන් බලන්න මම කලින් කරන ගියේදී automatically add වුණා මේ try කියන block එකේ මේ ටික වෙනවා catch වෙනවා io exception input output exception එක එක log එක clear වෙනවා log එකක් නැත්තම් මට පුළුවන් system.out එක මම ගන්නම් මේ exception එක right මම උන run කරනවා දැන් මේ ෆයිල් එක ක්‍රියේට් වෙලා තියෙන්න ඕනේ මෙතන බලුවොත් මේ abc.txt කියන ෆයිල් එක දැන් ක්‍රියේට් වෙලා දැන් බලන්න මෙවට හම්බෙන answers මොනවද කියලා ෆයිල් name එක හරි ෆයිල් path එකත් හරි absolute ද ඔව් ෆයිල් එක දැන් තියෙනවද තියෙනවා parent කවුද මෙන්න parent folder එක
වෙන්න පාත් වෙන්න මේකේ අනවශ්‍ය පාත්යක් නැහැ අපි හරි අවශ්‍ය නැති output එකක් ගන්න හරි run කරමු ආයතනයක් right ඊට පස්සේ parent කවුද read කරන්න පුළුවන්ද write කරන්න පුළුවන්ද පුළුවන් modify කරපු වෙලාව milliseconds වලින් තියෙන්නේ මේක ඔයාලා දන්නවා java dates ගැන කතා කරනකොට milliseconds වලින් තියෙන්නේ මෙන්න හරි ඊට පස්සේ is file ඔව් මේක file එක directory එකක්ද නැහැ හිටින්ද නැහැ right මම මෙතන ෆයිල් පාත් එකේ ෆයිල් ෆයිල් එක අයින් කරලා දැන් මම මේක රන් කරලා බලනවා මේක ෆයිල් එකද ඩිරෙක්ටරි එකද මේක ෆයිල් එකක්ද නැහැ මේක ඩිරෙක්ටරි එකක් මේ ඩිරෙක්ටරි එක එතකොට මොඩිෆයිඩ් කරපු වෙලාවල් ඔක්කොම එක තියෙනවා මේක තියෙනවද හරි ෆයිල් එකද ඩිරෙක්ටරි එකද කියලා එතන හොයාගන්න පුළුවන් is file is directory කියන එකෙන් කෝල් කරලා හරි ඒවන මෙතඩ්ස් ටික මතක තියාගන්න ඊළඟ මම තව කියලා දෙන්නම් මේ ඩිරෙක්ටරි එක තියෙන දැන් මම මෙතන තව ෆෝල්ඩර්ස් කීපයක් හදාගෙන හදාගෙන යන්නම් Java එකම ෆෝල්ඩර්ස් ටිකක් හදන්න JavaScript ඊවස්සෙම තව නිකන් ABC BIT HTML ඔන්න ෆෝල්ඩර්ස් ලිස්ට් එකක්ම හැදුවා හරි මම මේ ලිස්ට් එකම print කරගන්න යන්නේ ලිස්ට් එකම මේක ඇතුළට ගන්න යන්නේ මම කොහොමද ගන්නෙ මේක මම string array එකක් create කරගන්නවා string folder list folders fs equal folders මම කැමති නම් දාන්නම් ඔයා කැමති නම් දා ගන්න fs equal f dot list මෙතන මේ පාත් එකේ මේ ෆයිල් එකේ ලිස්ට් එක මම ගන්නවා ලිස්ට් එක අරන් මම නිකම්ම system.out එකක ඔක print කරුවාට print වෙන්නේ නැහැ ඔයාලා දන්නවනේ මේක object එකක්නේ array එකක් කියන්නේ හරි print කරලා බලමු අපි මේ hash code එකක object එකක්නේ print වෙන්නේ මම මේක එතකොට print වෙන්න නම් for loop එක traverse කරන්න ඕනේ for මම මේක ගන්නම් directory කියන්නේ d string type එකකින් ගන්නම් string D ඔහෙද fs folders වල තියෙන හරි fs කියන list එකේ තියෙන. එතකොට දැන් මට පුළුවන් මේක system.out එකක් දාලා ලියා ගන්න අරගන්න D එක print කරගන්න. ඔන්න බලන්න මොනවද print වෙන්නේ කියලා. අර අතර තිබ්බ ඔක්කොම folders list එක list වෙනවා මේ. ඉතින් මෙතන මම file එක දුන්නොත් abc.txt කියලා. abc.txt දුන්නොත් මොකද වෙන්නේ? මේක ලිස්ට් වෙන්නේ නැහැ මේක error එකක් යනවා මේ null point exception එහෙම ලිස්ට් එකක් ගන්න බෑ කියලා null point exception එකක් යනවා මේ අපි try catch එකෙන් ගත්ත එකෙන් මොකද ඒකට හේතුව මේක ෆයිල් එකක් නිසා මේක ෆයිල් එකක් directory එකක් නෙමෙයි directory එකක් වුණා නම් තමයි අපිට ඒක මේක directory එකක්ද කියලා හම් වෙන බලන්න is directory false files true file එකක directory list එකක් ගන්න බෑනේ අපි ගත්තේ මේ list කියලා ගත්තේ directory list එක get directory list හරි folder list get folder list ඉතින් folder list එක file එකක් ඇතුලේ ගන්න බෑ ඔයාලා දන්නවා folder එකක් ඇතුලේ තමයි folder list එකක් ගන්න පුළුවන් වෙන්නේ කියලා හරි right ඉතින් ඔන්න ඔය ටික තමයි file සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේ methods තමයි ඔයාලා පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ ඒවා තමයි MCQ වල ඔයාලගේ අහන්නේ file සම්බන්ධ methods මොනවද කියලා right ඒ වගේම ලිස්ට් එකක් ගැනීමේ ක්‍රමය මොකද්ද මතක තියාගන්න. රයිට්. ඕකේ කරලා බලන්න පුතේ.